සිහිපත් කරන්නේ මේ සැඳෑ සාදයකට යන යුවතියකට ඉතාම සරල මේකප් එකක්. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් ලොකු හෙවි මේකප් එකක් නෙමෙයි. ඒ ගොඩක් වෙලාවට දැන් යුවතියන් කැමති ඒගොල්ලන්ගේ සැඳෑ උත්සවවලට සහභාගී වෙනකොට තමන්ට ඉතාම පහසුවෙන් කරගන්න පුළුවන් ඉතාම අඩු කාල වේලාවකින් කරගන්න පුළුවන් මේකප් එකක් සහ හෙයා ස්ටයිල් එකක් කරගන්න. මේ දැන් ශානිගේ මේකප් එක අපි ගොඩක් දුරට ඉවර කරලා තියෙන්නේ. ගොඩක් දුරට මේ ශානි අද ලෑස්ති වෙලා ඉන්නේ පින්ක් කලර් ඇඳුමක් තමයි. ඉතින් ඒකට සරලන විදිහේ ලිප්ස්ටික් සහ සාමාන්‍ය සරල මේකප් එකක් අපි කරගෙන තියෙන්නේ. දැන් මම මේ මේකප් එකේ ෆයිනල් ටච්අප් එක තමයි කරන්නේ. අපිට ඊට පස්සේ පුළුවන් ඉතින් සුළු වේලාවක් ඇතුළතදී අපි මෙයාට ගොඩක් ලස්සන හෙයා ස්ටයිල් එකක් කරගන්න. ශානිගේ මේකප් එක ඉවරයි. ඊට පස්සේ අපි ශානිට ඇත්තටම ඇයට ලස්සන හෙයා එකක් තියෙන්නේ. මොකද බ්ලොන්ඩ් හෙයා එකක් තමයි තියෙන්නේ. ඉතින් ඉතාම සුළු වේලාවක දැන් ගොඩක් යුවතියන් කැමති ලූස් හෙයා ඩිසයින් වලට. මොකද සාමාන්‍යයෙන් අපි සැඳෑ උත්සව වලට සහභාගී වෙනකොට හයි හෙයා ස්ටයිල් වලට ගොඩක් දුරට අපි යන්නේ නැහැ. සරල හෙයා ස්ටයිල් වලට තමයි ගොඩක් දුරට අපි යන්නේ. ඉතින් දැන් අපි හෙයා සෙටින් එකක් ආකාරයට. මොකද මේ දැන් ශානිගේ හෙයා එක ලේය කට් එකක් කරලා තියෙන්නේ. ඒක හින්දා මේ අපි හෙයා සෙටින් එකකට යන ආකාරය තමයි දැන් අපි ලෑස්ති වෙන්නේ ඒක කොහොමද කියලා දෙන්න. දැන් හෙයා සෙටින් එකක් අපි කරගන්න යන්නේ. එතකොට මුලින්ම අපිට අවශ්‍ය විදිහට මේ කොණ්ඩේ සෙක්ෂන් කරගන්න ඕනේ. කොණ්ඩේ පිටිපස ඉඳලා තමයි ඉදිරිපසට වෙනකන් සෙටින් එක අපි කරගන්නේ බ්‍රෝඩ් රයි කරලා. අපිට ඊට පස්සේ පුළුවන් හෙයා සෙටින් එක මේ ආකාරයට කරගන්න. ආකාරයටම අපි නැවත සැරයක් පියවරෙන් පියවර මේ විදිහට මේ සියලුම අපේ සෙක්ෂන් ටික වෙන් කරලා බ්‍රෝඩ් රයි කරගන්න ඕනේ. නැවතත් අපි පෙර පරිදිම මේ අපේ හෙයා සෙක්ෂන් ටික කරගන්න ඕනේ. පහළ සිට ඉහළට වෙනකන් ඒවා වෙන් කරගන්නවා. වෙන් කරගෙන පෙර පරිදිම අපි ආයෙත් නැවතත් මුළු කොණ්ඩෙම බ්‍රෝඩ් රයි කරනවා.
අපි මේ මුළු කොණ්ඩෙම සෙක්ෂන් කරගෙන ඒක මේ කඩින් කඩ අපි කරගත්තු සෙක්ෂන් එක්කම බ්‍රෝඩ් රයි කරගෙන අවසානයි ඒකම දැන් අපි වෙනමම සයිඩ් ෆ්‍රින්ජ් එකකුත් යොදාගෙන ඒක බ්‍රෝඩ් රයි කරගත්තා ඊට පස්සේ තියෙන්නේ අපි ඒ කොණ්ඩ බ්‍රෝඩ් රයි කරගත්තු කොණ්ඩය මේ අපිට හෙයා සෙටින් එකක් ආකාරයට අතින් සකස් කරගන්න ඕනේ දැන් ඕගලන්ට පේනවා ඇති දැන් මේ බ්‍රෝඩ් ඩ්‍රයි සෙටින් එක ඉතාමත් ලස්සනට තට්ටු තට්ටු වශයෙන් මේ ලේයර් කට් එකත් එක්කම ලස්සනට බ්‍රෝඩ් ඩ්‍රයි වෙලා තියෙන ආකාරයෙන් අපිට අවශ්‍ය නම් මේ කෙස් රොදවල් මේ විදිහට ඉදිරිපසට කරලා ඒක ලස්සනට හදාගන්න පුළුවන් ඕගලන්ට තෝනාම අවස්ථාවක දැන් අපිට සැඳෑ උත්සව සාදයකට සහභාගි වෙනකොට මේ විදිහේ ඉතාම සරල හෙයා සෙටින් එකක් කරගන්න පුළුවන් ඉතාම සුළු කාල වේලාවක් යන්නේ ඉතාම සීමිත වේලාවකදී කරගන්න පුළුවන් හෙයා සෙටින් එකක් ඒ වගේම තමන්ගේ මූණට ගැලපෙන ආකාරයට අපිට ඕනම විදිහකට පුළුවන් මේකේ සයිඩ් ෆ්‍රින්ජ් එකක් දකුණු පැත්තට හෝ වම් පැත්තට යොදා ඒක කරගන්නත් පුළුවන් දිගට හැඩයක් ගන්න අවශ්‍ය නම් අපිට මේ විදිහට බම්ප් එකක් ආකාරයට තියලා මේ විදිහට කොණ්ඩය සකස් කරගන්නත් පුළුවන් අපි අද ශානිට දාලා තින්නේ සැඳ සාදයකට ඉතාම සරල ආකාරයට කරගන්න පුළුවන් හෙයා සෙටින් එකක් හෙයා සෙටින් වර්ගවලට දැන් ගොඩාක් මේ ලූස් හෙයා වර්ගවලට තමයි යුවතියන් ගොඩක් කැමති ඒකම මෙවැනි ලස්සන හෙයා කල එකක් හෙයා හයිලයිට් එකක් යොදාගත්තම මේ කොණ්ඩ මෝස්තරේ ඉතාමත් අලංකාර විදිහට තබා ගන්න පුළුවන්